ෞදධයාාරෝපවා හිනය සුපින්වත් ඔබේද සන්නනිේදනය කරන දායකත්ව සධර්ම දේශනාවසිින් ආරප කරන්නේ. සිදුකලා වෝ ගෞරවනිී ආරාතනාවෙන් ෞධ්‍යයාරූපවාහිනනි දම් සපහා මණ්ඩ පේවත වැඩමකොට වැඩහිදින ෞරෝණීයස්වාමින් පහන්සේ මිනුවන් ගොඩ පත්තඩුවන භික්ෂු ආයතනාධහිකාරි පෝචනීය උඩුතුම්බර විජේකිත්ති ගෞරෝණියය පින්වත්ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම පළමුුවෙන් සාධනාදනංවා නමස්කාරපූරකෝ පිල්ිකනිමෝ. සාධ සාතුසාතුූ. සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බ්‍රදායකත් වෙලබාදමෙන් කටයුතු කරනවා කැනඩාවේ පදිංචිව සිට මිර තුන්මසකට පෙර පරලෝ සැපත් ඩ.G. විජේතිලක පාණන්ට සහ මීට දෙමස්සකට පෙර පරලෝ සැපත් ඩොරති රණවීරමෑණියන්ට පුුණ අනමෝදනාවන් සිදුකරමින් පෞුලෙේ ආදරණය දූ දරුවන් නැහිත මිතුරන් එකමුතුවෙන්. සමංතාචකවාලේ සූ අත්‍රා ග්චංතුදේවතා සද්ධම්මං මනිරාජස සුනංතුසගහමොකදං ද savekau ayaang badangta hamම් savekau ayaang badangta දම්্ சvekau ayaang badangta නමුෝතස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස භික්වේ ආසවා දසනා පහතබබා අති භික්හවේ ආසවා සංවරා පහතබබා අත්ති භික්වේ ආසවා අධිවාසනා පහතබ්බා. අති භික්කවේ ආසවා, පරි සේවනා පහතබබා. අති භික්හවේ ආසවා, පරි වජනා පහතබ්බා. අතිි භික්හවේ ආසවා, බිනෝදනා පහතබ්බා, අති භිකවේ ආසවා, භාවනා පහතභාති සැදැති වාසනාවන්ත පංවත්න අද ඔබේ සැදැහැති දායකත්වයෙන් බෞද්ධයා රූපවාහියිනය හරහා සද්ධර්මයට කැමති හැම දෙනා වෙනුවෙන් ඉතාම වටිනා ධර්මදානමයේ මහා පින්කමක් සිද්ධ කරන්නයි ඔබේ බලාපොරොත්තුව අපේක්ෂාව තනීෙන් එකතුවෙලා කීප දෙනෙක් ධර්මයහනවට වඩා වැඩි දෙෙනෙකුට ධර්මයහන්න ධර්මේධානය කරන්න අවස්ථාවක් ලබා ගැනීම පිඟතුනි හරිවටින එනිසා තමයි ඔබ බෞද්ධයාෆූපවාහිනය තෝරගන දායකත්වේ ධරමින් මේ ධර්මදානයෙහි කොටස්කරුවන් බවට පත් වනේ. මේ ධර්මදාන මේ මහා පිංකම ඔබ සිද්ධ කරන්නේ කැනඩාවේ පදිංචිව ඉඳලා මාස තුනකට පෙර පරලෝ සැපත් DG විජේතිලක පේතුමන් සේපත් කරලත් දෙමසකට පෙර පරලෝ සැපත් ඩොලති රණවීර මෑණියන් සේපත් කරලත් එත් දෙපල්ලට පු්ඥාණු මෝදනා කිරීමේ අරමුණින් ප්‍රාර්ථනයෙන් දවාදරුවන් ඥාතිවරු එකතුවෙලායි මේ පින්කම සිද්ධ කරන්න. ප ධර්මය ධානය කරනවා මහා ඉහල වටින පංකමව. සතාගතයන් වහන්සේ අපට පෙන්නල දෙනවා. ඔබට මටාපේ ජීවිතය තුළ ධර්මයදාානය කරන එක කොයි තරං ආනිසංසදායකද කියන වග. බලන්නකෝ. සාමාන්‍යයෙන් න පවත්න ධර්මය දාානය කරන කෙනෙකුට, මහාකල්ප අටක් යනකං සැප විපාක ලබන්න හේතුවෙන බව ධර්මය සඳහන් වෙනවා ඒක කල්පයක් කියල කියෙනකුට මහ කාලයක් නොේ ට මහාකල්ප අටක් යැනකං සැප ලබන්න හේතුවක් වෙනවා මේ ධර්මේදානය කිරීම ඒ විතරක් නෙවෙයි හොඳින් ධර්ම ශ්‍රවණය කළොත් ඒකිවේ බනාහන්න එක තුනොත් නිකම් වාඩිගෙන නෙවෙයි. මේ ධර්ම දේශනාව මම ඉතාමත්ම හොඳින් ශ්‍රවණය කරනවා. දේශනාව අවසානයේදිම, මේ දේශනාව අතර තුරදිම මට මාර්ගඵල නිවන් අවබහෝධය වේවා කෙන ප්‍රාර්ථනාවෙෙන් බණ අහන්න කෙනෙක් එකතු වෙනම නම්. එහෙම ඉදගෙන බණහන කෙනෙකුට. මහාකල්ප නවයක් කැනකන් සැප ලබන්න පුළුවන් බව කියවෙනවා. නිවන් දකින ජාති දක්වායි ඉතින් අපට සැප ලබන්න පුළුවන් වෙනවා ති ඒ අධිෂ්ඨානයෙන් බණහන කෙනෙකුට අරානිශසන්සේ ලැබෙන බවයි සඳහන් වෙන්නේ. ඒ නිසා සැදැහැවත් හැම දෙනාම හොදින් ධර්ම ශ්‍රවණයට එකතුවෙමු ධර්මය ධනය කරලා ධර්මය ශ්‍රවණය කර ලපි රැස් කර ගන්න පින කුසලය නම් සඳහන්කල මවපියවරු ප්‍රධහන්න මියගිය හැම දෙනාටම අනුමෝදන් වේවා එ අයිගේ සසර භවජීවිතයන් සැපවත්වේවා ඉක්මන් භවයකද නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනයත් ධර්ම ශ්‍රවනය කරන හැම දෙනාටම ඉතා එක්මන් භවයකද ධර්මවබොහෝධය පිණිසම වේවා කියෙන ප්‍රාර්ථනයෙන් පවත්න බණ අහන්න එකතු න්න ඕන අද දේශනාවේදී බන අහන ඔබට කියල දෙන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්න පින්වත් කෙලෙස් පිළි බඳවයි මොනවගෙන දි සාකච්ඡා කරන්නේ කෙලෙස් ගැන. මේ කෙලෙස් ගැන ඔබට දැනීමක් තිය නොබහල තියන මොනවාද කෙලෙස් කියල කියන්න. තවත් විදිහකින් කියවෙන කිිලිටි කෙලෙස්සලට අපිෙන ිලිටි කිය තුනි මේ සසර ගමනේ අපි ගමන්කරවන්න හේතුව තමායි කෙලෙස් අපි තුළ පැවතීම ඔන්න බලන්නකො මොකක්ද ේතුව අපි මැරිමැරි නැවත ඉපද පදි එක ජීවිත ගත කරමින් සසර පැවැත්මට හේතුවමනවාද කෙලෙස්. කෙලෙස් නැතිකරගන්න අපි සමත්තු නොත් එදාට තමයි අපට මේ සසර ගමනේ නැවැත්ම නද නැවත්ම හොයා ගන්න පුුවන්ගවෙන්න නවත්තා ගන්න පුළුවන් වෙනි අපි කෙලෙස් නැති කරක්. කෙලෙස් නැතිකරපු උතුමන් වහන්සේලා අපි හඳුන්වනව කොහොමද නික්ලේසි කියලා. කෝමද හඳුන්වන්නේ නික්ලේසිී කියලා. බලන්නකෝ දෙ. දෙවි කෙනෙක් වෙලා මේ සසර යම් දවසක යම් තැනක ඉපදෙන වනං. ඒපදීමටත් හේතුව කෙලෙස්මයි. මනුෂ්‍යයෙක් වෙලා ඉපදෙනවනං, ඒපදීමටත් හේතුව කෙලෙස්මයි. සතරපායට වැටෙනවනං, නරක තිරිසං, ප්‍රේත අසුර කියන යම් ජීවිතයක් ලබනවනං. ඒ තැන්මලට යන්න හේතුවත් කෙලෙස්මයි පැහැදිලීන නේද එනම් මේ කෙලෙස් තමයි අපි දිව ලෝකෙට අරගෙනයන්නේ මනුස ලෝකෙට අරගෙන යන්නෙත් තිරිසන් ලෝකට අරගෙනයන්නත් ප්‍රේතුලෝකයට අරගෙනයන්නෙත් සතරපායට අපි වරගනයන්නත් මේ කෙලෙස්මයි ඒ නිසා පින්වාති මේ අපි තුළ ඇතිව පවතින කෙලෙස් පිළිබඳව අපි හොඳ දැනීමක් ඇති කරගන්න ඕන. මකක් ඇති කරගන්න ඕ දැනීමක් ඇති කරගන්න ඕනේ. මොනව ගැනද කෙලිස් ගැන. අදලෝක වැඩි දෙනෙක් තමන් පිළිබඳව දැනීමක් ඇතිකරගන්නවා වෙනුවට තව කෙනෙකු තව දේවල් පිළිබඳවනී හොයන්න යන්න නේද. වඩාත්ම වටිනදේ තමන් පිළිබඳව හිතල තමන් තුළ තියෙන කෙලෙස් හඳුනගන්න ඕනෑ. පවත්. මේ ලෝකයේ කෙලෙස් යම් කිසි කෙනෙක් නැති කලා නන්ගෙන් නැතිකරපුවා අපි හැඳින්න්නවේ නික්ලේසිී කියල එහන රහත් උතුමන් වහන්සේ නිවන් දැක පුතුමන් වහන්සලා තමයි කෙලෙස් දුරු කරපුවායි. රහත්වෙන ජීවිත දක්වාම, නිවන් දකින ජීවිතය දක්වාම. අඩු වැඩි වශයෙන් කෙලෙස් කියන දේවල් පවතියෙනවා නිවන්දකින ජීවිතය දක්වාම අඩුවැඩි වශයෙන් කෙක්කෙන තුළ කෙලෙස් කියන දේවල් පවතයෙනවා. තථගතයන් වහන්සේ මේ දේශනාවේද අපට කියල දෙනව අපෙන් වත් මේ කෙලෙස්වලට කියන තවත් නමක් තමයි ආශ්‍රව කියලා කියන්නේ වනාද කෙලෙස්සලට කියෙන තව නමත් ආශ්‍රව. කෙනෙක්තුල ඇතිවෙලා වැඩෙන පවතින කෙළෙස් හඳන්වනවා මෙන්න විදිට ආශ්‍රව තියනවා, කාමාශ්‍රව ඇතිවෙලා තියනවා. භවාශ්‍රව තියනෝ. අවි්‍යාශ්‍රව තියනෝ. දිට්ටහාශ්‍රව තියනවා. බන අහන පංවත් ඔබ මෙ ගැන දැනුවත්. කාමාශ්‍රව, භවාශ්‍රව, දිිට්ටහාාශ්‍රව, අවි්‍යාශ්‍රව, ආධි වශයෙන් ආශ්‍රවයන් කෙලෙස් පවත. පෙන්වත්න්නේ කාමාශ්‍රව කියලා කිව්වේ මේ කාමයට ගිජුුණ හම කම් සැපේට යම් කිසි කෙනෙක් කැමැතිවුණ හම ඒ නිසා හටගන්න කෙලෙස්. එහෙම කෙනෙක් කැමැතිද අනතය වශයෙන් බලන්න නෑනනේද. එයා කැමතිද සසර ගමන නවත්ත ගන්න කාමයට ගිජු ච් කෙනෙක් ය අදට වඩා මතු ජීවිත ගැන පාර්ථනායකතු කරමින් මීට වඩා කන්න බොන්න ඇහැපිෙනවන්න නද. ඇ නාසේ පිනවන්න දිය පිනවන්න සරීරය පිනවන්න පංචින්ද්‍රී පිනවීම වෙනුවෙන් නැවත නවතත් ප්‍රාර්ථනා කරන්න භවයක්. දෙන් එහෙම භවයක් යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කළොත් එයාට මේ සසර ගමනෙහි නැවැත්ක්හදාගන්න පුළුවන්ද. හැ නේද. විදිනවා වෙන්න පුලුවනි අදට වඩා යම්යම් භවභෝග සම්පත් උපභෝග සම්පත් පරිහරණය කරන දේවල් ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරන වෙන්න පුළුවනි හැබැයි ජරාමරණ දුකින් ගැලවෙන්න පුළුවන්ද. බෑන නේද මොනෝතරම් ඉහල සපසම්පත් ඇතිව අද මේ මනුසලෝකය කෙනෙක් ඉපදිලා හිටියත් ඔහ රාවෙන් ගැවිලාද නෑනේ. ඔහුට පුළුවනිද තමන්ගේ තියනත්කම් ධනවත්කං අනුව ජරාවෙන් වැලකන්න? ්‍යාදිිවලින් වැලකෙන්න්න පුළුවන් මක් නෑ ෝකහිටපු මහ දනවත් අය පවා ්‍යාධීදිරියහි මොකද වනේ වැැටුනනේද හිතන්නක ඒක තමයි ස්වභභාවය. එනිසා ලෙඩරෝගවලින් අපට ගැලවෙන්න බැනම් ජරාවට පත්වීම නවත්වාගන්න පුළුවන්ක මක් නැත්තම් මරණය නතර කරගන්න බැයිනම් නද මේ හැමෝදයක් ම අපි අක මැති දේවල්නෑ චරාවට පත්වෙන් අප හරි අක මැති. ෙඩ රගවලට අපි කවරුුවත් ප්‍රිය කරන්නන්නේ නෑ අපි හරිියක මැති. මරණයට කවුරුත් ප්‍රියද. මරණය මහවේදනාවක්. මේ දේවල්න්නේ මේ සසර ජීවිතය තුළ අපි එපා කියල දුකයි කියල පිළිකුල් කරන දේවල්. අපි ප්‍රාර්ථනා කරන්නේ ජරාවට පත්නොවී ව්‍යධයට පත් නොවී මරණයට පත් නොවී නේද. එහෙම ඉන්න තැනක් නෙ. එනිසා පෙන්වත්න මේ කෙලෙස් කියන දේවල් කාමාශ්‍රව, භවාශ්‍රව ඉටහාාශ්‍රව අවි්‍යාශ්‍රව මේ දේවල් කෙනෙක් තුළ වැඩෙන කොට ඇ සසර නවත්වගන්න පුොළුවන්කමක් ලැබෙන්නේ නැහැ ජරාමරණ දුකම නැවත උරුම වෙමින් මැරිමැරි ඉපපදි සසර ගමන සකස් වෙනවා. එනිසා අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවිදි පෙන්වත්න අප කියල දෙනවා මෙන්න මේ කෙලෙස් හොඳෝට හඳුනගෙන දුරු කරන්න පුළුව මාර්ගයක්. ක්‍රම හතක් මේ දේශනා විදි කියල දෙනවා. කොයි විදිහටද කෙලෙස් හඳුනගන්නේ කොහොමද ඒ හඳුනාගත්ත කෙලෙස් දුරු කිරීම වෙනුවෙන් කටයුතු කරන්නේ. පලන්නක. අපි දක්ෂ වෙන්න ෝඕනෑ අපි දැනුවත් වෙන්න ඕනැ පෙන්වත්න අපි තුළ දැන් කෙලෙස් හටගන තියෙන බව දකින්න. ඔබ තේරුම්ගන්න ඕන තමන්තුළ කෙලෙස් කියන දේවල් තියනෝ. ඔබ තුළ මා තුළ කෙෙස් කියන දේවල් එනමයි ඉපදිලාතින ආශ්‍රවයන් වැඩෙන්න්න ඉට දෙන්න හොඳ නෑ. නැවතනැවතත් ඉපදිලා තියන ආශ්‍රවයන් අපි ගව යන දේවල් වඩාවර්ධනය කරගන්න ඉට දෙන්න හොඳ නෑ එනම්මොකද කරන්න ඕනේ අපි දක්ෂවෙන්න ඕනෑ ඉපදිලාතින ඇතිවෙලා තියෙන ආශ්‍රව වැඩෙන්න්න නොදී දුරකිරීම වෙනුවෙන් කටයුතු කරන්න. ඇත්තටම වැඩි දෙන්නෙක් දුරුකරනවා වෙන්ුවට වැඩිදිවුණු කර ගැනීමක් න කරගන්න අපි දක්ෂණනෝ නොතින් ඇති වෙලාතිී ආශ්‍රව තව තවත් වැඩි කරගන්න අද උුණු කරගන්නවා. ඒවගේම නූපන් ආශ්‍රවයන් ඉප දෙන්න නොදී ඉපදිච්ච නැති ආශ්‍රවයන් අපි උපදවාගන්න නොදී නතර කරගන්න දුරු කරන්න අපි දක්ෂවන්න ඕනේ. පෙන්ත්. මේ ආශ්‍රව කෙලෙස් කියන දේවල් හඳුනාගෙන දුරුකරගන්න වා කියන කාරණාව, ලේසි පහසු දෙයක් නෙවෙයි එහෙම ලේසි දෙයක් නම් පහසු දෙයක් නං කවුරුත් නේද මේක කරගන්නවානේ. මේ ලේසි ොන වගේම පහසුනුවන මේ කාරණාව ඉතාම ලේසියෙන් පහසුවෙන් හඳුනාගන්න නං අපි තුල තියෙන් ඕනෙ හොඳ සුදුසුකමක් තවත් පවිදිහකින් කියනවා මේ ඕනෑම කාරයක් දින නම් අපි දක්ෂවෙෙන් ඕන නේ අපි තුළ දක්ෂතා තියනවා. තුට අපි දක්ෂවෙන්න ඕන අපි තුල් වේ සුදුසුකම තියාගන්න ඕනේ මේ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ අපට කියල දෙ නම් මොකක්ද මේ සුදුස මොකක්ද මේ දක්ෂකම කියලා. හලන්නකු. පෙන්වත් මේ සුදුසුකම දක්ෂකම දේශනාවේ දක්වනම් එක බාහිරව තියෙන දෙයක් නෙවෙයි ආභ්‍යන්තරිකව එක ඇතුළතින්ම මේ සුදුසකම ඇතිවෙන්න ඕනෑ. හුගක් මිනිස්සු කෙලෙස් දුරු කරවන්න වැඩපෙළිවලට නේල්ලා තියෙන බාහිරව. නද ඇඳුක් ඇඳගන එහෙ මෙ දන භාවනා කරනවා කියලා පෙන්නුවට විතරක් බාහිරව හරයන්නේ නැහැ. අධ්‍යාත්මිකව අපි සකස් වෙන්න ඕෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයටට පඒකතු වෙන් ඕන කරන බාහිරව විතරක් නේ අධ්‍යාත්මික අප එක වෙන්න නෑ. මෙතන මේ කියැන බාහිර වැඩපිළිවලක් ගැන නෙවෙයි එනම් අභ්‍යාන්තරික වැඩපිළි වලක් ගැන ආධ්‍යාත්මික වැඩපිළිවලක් ගන මොගක්ද මේ සුදුසුකම මොකක්ද මේ වැඩපිළිවල දේශනාවේ සඳහන් වෙන පෙන්වත්න ජෝනිසෝ මනසිකරෝති අයෝනිසෝ මනසිකරෝති පජානාති ඔන්න බලන්නකෝ පවත්න්නේ හරි අපූරුයි මේ දේශනාව යෝනිසෝ මනසිරෝති, අයෝනිසෝ මනසිකරෝති පජානාති කෙකවෙේ දැනගන්න ඕනෙ මොකක්ද යෝනිසෝ මනසිකාරයත්, අයෝනිසෝ මනසිකාරයත් ඒකිේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වුණනොත් මොනවද අපට ලැබෙන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වුුණොත් මොනවද අපට ලැබෙන්නේ කියලා යෝනිසෝ මනසිකාරයත්, අයෝනිසෝ මනසිකාරයත් වෙෙන් වශයෙන් දකිින් අපි දක්ෂවෙන්න ඕනෑ. එහෙම නවුත්තින් මොකද වෙන්නේ. අයෝනිසෝ මනසිකාරය වැලදගන්න අයුන්ු මනිස්කාර ුක්තුොත් මොකද දෙවෙන්න කියල දන්නත් අපි මොකරන වැලදගන්න ඕන. එහෙම වලද ගත්වොත් මොකද වෙන්නේ ඇති වෙලා තිය ආශ්‍රව තවතවත් වැඩෙනෝ. ඇති නොවෙච්ච ආශ්‍රවයන් තවතවත් දියුණු වෙනෝ වැඩෙනවා ඉතින් එහෙන මේ සසර ගමන නවත්ත ගන්න අපට පුුවන් වෙනවාද නෑ චරාමරණ දුකට මුරුම කියන්න සිද්ධ වවා පෙන්වත්න යෝනිසෝ මනසිකාරය කියලා කියන්නමකක්ද අයෝනිසෝ මනසිකාරය කියල කියන්නේ මකක්ද මේ කාරණාව අපි තේරුම්ගත්තේ නැත්තං ධර්ම දේශනාව කොහොමවත් අපට හොඳින් හඳන ගන්න ලැබෙන්න්න නෑ තේරුම්ගන්න ලබෙන්නේ නෑ බණහන ඔබ අහලතින යෝනිසෝ මනසිකාරය කෙන වචන තිය යෝනිසෝ මනසිරය කියලා කියන්නේ.. පෙන්වත් යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. අපි සිහියට නුවනට සිහෙන් නුවනින් කටයුතු කරන කෙනෙකට අපි කොමතිකැ යෝනිසෝ මනසිකාරය යුක්ත කනෙක් කියලා. යෝනිසෝ මනසිකාරය කියලා කියන අප වත් දැන් සාමාන්‍යය කෙනෙක් දෙයක් දෙහා බලලයින නිගමනයට වඩා. යෝනිසෝමනසිකාරය තියෙන කෙනා ඒදේ ඇත්ත ඇති සටියෙන් දකිනවා කියලා අපි කේෙනවානේ හුදට බිමසලා එයාඒ කාරණාව දැනගන්නවා එ සහමාන්‍යයෙන් කෙනෙක් ඇහැන් රූපයක් දකිනවට වඩ යෝනිසෝ මනසිකාරෙන් යුක්ත කෙනෙක් ඒ රූපයෙහි අතාර්ථය හොඳට දැනගන්නවා. තවත් ඉදිහකින් කිව්වොත් පවතින දේ පවතින ස්වරූපයෙන් හොඳට දැනගන්නවා දැක ගන්නවා යෝනිසු මනසිකාරෙන් ඉන්න කෙන අයෝනිසෝමනසිකාරය කියලා කියන්නේ ද යෝනිසෝ මනසිකාරය කියලකිවේ සිහ නුවන නං නද විමසීම් නුවන නං අයෝනිසෝ මනසිකාරය කියල කැන අසිහිය විමසීන් නුවනක් නොමැතිකම තවත්තිදිහකින් බැලුවොත් ඇත්ත ඇතිසටීන් බලන්න නොහැකියාව හැකියාවක් නැතිකම බලන්නකු යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වුනොත් විතරයි පෙන්වත්න අපට සම්බුද ශාසනය තියෙන මේ වැඩපිළිවලට එකතු වෙලා සසර නතර කරගන්න පුළුවන් වෙන්නේ ඔබ ප්‍රාර්ථනා කරන විමුක්තිය ල බන්න පුළුවන් වෙන්නේ. අයෝනිසෝ මනසිකාරෙන් යුක්ත වුනෝතුන් කද වෙන්නේ කෙලෙස් තවතවත් දියුණු කරගෙන ප්‍රදිච්ච නැති කෙලෙසුත් ඇතිකරගන කෙලෙස් සොලට මහු වෙලා නැවත නැවතත් ජරාමරණ දුකට මුරුමරන් කිය සිද්ධවෙ. බදුරජාණන්හන්සි වැඩඉන්න දවසි හිටියා මාගන්දියා කියලා කෙනෙක්. ඇත්තු අහලතියන ඕනේ මොකදන මාගන්දාව. ඇයතුළ තිබුණ මහා පුදුම මාන්‍යයක් මාන්‍ය කියලා කියන්නේ ම්‍ය කියල කියනෝ මැනීමට සම්‍යෙන් ඔබත් විවාහරේදි පාවි්චි කරනව නේද මාන්‍යෙන් ඉන්න කෙනෙක් යානම්. මොනට මාන්‍යය ඇති කරගන්නේ සමහර විට රූපයට, ධනයට බලයට නිලයට මිනිසු මාන්‍ය ඇති කරගන්න. මාන්‍ය කලාන මනිනවා. එහෙම මැනල තමන් තමයි ඉහල කෙන අනිත් අයි නො සුදුසුයි එහම තීරණය කරනවා. මානය කලා කැන මනිනවට.දැම මාගන්දයා තුළත් තිබන මාන්‍යයක්. . මාන්‍යය ඇතිවෙන් ඇතිව නොකද දෙෙන් ඥායේෙද නැතිවලලා නුවනැතිවවෙල මාන්‍යය කෙකුට වැඩියවුණුත්වෙික ද තුළ නවන නැවලා යනවා. මාගන්ධයා තුළ තිබුණු මාන්‍යය තමයි ඇය රූපවත්. ඇයට තව කෙනෙකුට නොවෙන විදිහ ඉතාම සෝභහා සම්පන්න ලස්සනු රූප සම්පත්යක් තිබුණා. දෙන් අම්ම ඉතාත්තයි මාගන්ධියට නිසි වයසාවට පස්සේ, ආවාහා විවාහ කරලා දෙන්න සුදුසු කෙනෙක් හයනෝ. ඒව දෙමාපියන් ගියුතු කන්නේ ද තන්ගි දර්ුවෙකුට කලවයි ආවාම අවාහා විවාහ කරල දෙන්න සුදුසුතනින් කටයුතක් කලා දෙන්න ඕන හොයින. හැබැයි මාගන්දය තමන්ට එන එක යෝජනාවකටවත් එහෙම කැමැති වනේ නෑ. ඇයි ඇ තුළ තිබුණ මාන්‍යයක් තැරූපත් කියලා ලොක මාන්‍යයක් තිබුණ නිසා අනිත් අයි හෙලා දැක් අපහත් කලා. ම ඉකටද අමයි තාත්තය කල්පනා කලා මේ දෝනියන්දට එෙම ්‍යහාහෝහවෙලා හරිියන්න නෑක කියලා ඇයට කැමිති කෙනෙක්ොයන් ඉනිදිලා ඇෙරල හිටිය. දිනක් මාගන්දිට දැනගන්න ලැබෙනවා පෙන්වත්න අපේ බුදුරජාණන් වහන්ස පිළිබඳව. බුදු හාමුදුරුවන්ගේ රූපකාය පිළිබඳව, දෙතිස් මහා පුරුෂ ලක්ෂණය පිළිබඳව බලන්නකොට ජියවමානෝ වැඩහිට බුදුරජාණන් වහන්සගේ රූපකාය කොයි තරන්නන් සෝභහමත් වවෙන්න ඇද කෙල් අපිට තේරුම්ගන්න අපහසුවක් නෑන. අද බලන්න මේ ඉදිරියේ තියෙන නද අජීවීව ඉන්න බුද්ධ පිළිරෝදිහා බලනකොට මේ ප්‍රතිමාව දිහා බලලා අද ලෝකෙ සජීවීව කෙනෙක්ව සමකරන්න පුළුවන්ද. ලසනයි කියලා. තුට ජීවමාන බුදුරජාණන් වහන්සගේ රූපකායි කොහොම වෙන්න නේ. මාගන්දයට දැනගන්න ලැබුණ ලස්සනම කෙනෙක් අහවල් තැන ඉන්නවා කියලා. මාගන්ධය මොකද කළේ අම්මතාත්තත් එකතු කරගෙන ජේතමනාරාමේ වැඩඉන්න බුදුරජාණන් වහන්සේ බැහැදකින්නේ යනවා. ැ බොෝධෙනික් බුදුජාණන් වහසේ බැහැදකිනගේ ධර්මයන්නන ධර්මයහන්න තමයි බුදුරාණ වහසේ බහැදකින්න කිය. හැබැයි මාගන්ධය මේ ගමන අම්මතාත් එක්ක ඇ ධර්මයහන්න නෙමේ මංගල යෝජනාවක් කරගෙන ඒ මෙිත්‍යයා දෘෂ්ටිකයි ඉනිසා යට එකේ හරි වැරද්ධ තේරෙන්නේ නෑ. බුදුරජාණන් වහන්ේ ළඟට යනකොට උන්හන්සේ එදා දවසේ රැස්සලා හිට පිරිසට ධර්මය කියලා දෙනවා. මාගන්ධදය යම්ම තාත්තයි ළඟට ලංගෙන කොට බුදුජාණන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් වෙන පෙන්මත්න මහනෙන මේ කය කියල කිය අසූචි පුරුවපු කලයක් කියල උපමාවක් ගෙන හර දක්වනවා. මකදද කිව්වේ කය කියල කියන්නේ අසූචිපුරුවපු කලයක් කියලා කිව්වා. දැම් බලන්නකෝ. මේ දේශනාවට මේ කියමනට ඔබට එකඟ වෙන්න පුළුවන්ද කියලා. මේ කියන්නේ මාගන්දයාගේ කයගැනවත් එතන හිටපු බණහන්න එක තුලා හිටපු පිරිසගේ කයගැනවත් විතරක් නෙවෙේ. ඔබ මම අපි කවුරුත් මේ දරණ සරසන නඩත්තු කරගෙන යන කයෙහි යතා ස්වරූපය ස්වභාවේ තමයිමකද්ද අසූචිපුරූප කලයක් හා සමානයි බල ඇයිහෙම උපමාවක් කරන්දක් වන්නේ මේ කයිහෙහි ඇතුලාන්තේ අරගෙන බලනොකොට දෙැන්කෙල සොටසෙමනේ දල්ලේ සැරව මල්ල මුත්‍රා මේ කොහෙන්ද සකස්වන්න ඇතුළතින් බාහිරට ගලාගෙනනකොට මේ දේවල් කොච්චර අපි පිළිකුල් කරනවාද. මොන තරන් අපි පිරිසිුදු කරනවද. හැබයි මේ දේවල් ඇතුළතින් සකස්වෙල එලියට ගලාගෙන නොනේ ැන සිදුු වෙලා තිය ැන්ගොලින් එලියටනවා. හරිට අසුජ පරප කය කොල ඉසිදුර වෙලා තින තැන්ගවලින් ො කලන දෙ මේ කතාව කියනකට අර රැස්සවල හිට පිරිසට මේ තේරු ගන්න ලුවන් වනත් ගන්ධයා තුල ෝනිසෝ මනසිකාරය නැති නිසා ඇයට කියපු කාරණාව හරි විදිහට අවබෝධ කරගන්න බැරිවුණා. අන්න බලන්න යෝනිසෝ මනසිකාරය කොහොමද කියලා. ය හිතුව බදුරජාණන්හන්සේ තමට අවමන් කලාය කියලා ඇය හිතුව බුදුරජාණන් වහන්සේ තමන්ගේ රූපේට නිග්‍රහ කලාය කියලා අන්න බලානය උනිසු මනස්කාරය කේපුදේ හරි විදිහයට තේනුම් ගන්න තරන් සෙහයක් නුවනක් තිබුණේ නෑ ඇය ඒක අල්ල ගැත්තේ වැරදි විදිහයට. ඒ මොහො ඉදලම පටන්ගත බුදුරජාණන් වහන්සේ වෛරරනු ක්‍රෝධ කරන්න ජීවිතය සමහර නිසුවපට මනගහෙනවනේ ොඳ දෙයක් කිව්වත් ගේපු දේනීමේ තේරුම් ගන්න නද. අපි අදහස් කරපු දේනේ තේරු ගන්න වැද්‍ය තරුම්රගන නද කොයි තරන්නම් අමනනාපකං ඇතිකරගන්නනොද කියෙලනක. තින් බුදුරජාණන් වහසේගේ කාරණාව දේශාව මගන්ද්‍යයට තේරු ගන්න ැරිවුණා ඇය හිතුව තමන්ගේ රූපියයට නිග්‍රහ කලාය කියෙල අවමන් කලාය කියෙලා ඒ මොහොතේන්දල බදුරජාණන් වහන්සට වෛර කරන්න ක්‍රෝධ කරන පටන්ගත්තා අන්න අයෝනි සෝමනසිකාරය. පින් අත්නී. බුදුරාණ වහන්සේ නොේක් විදිහහි හිහරහිසා මාගන්ධදයා කළ හැබැයි එක දකකිින්වත් මාගන්දයට සතු ටක් නෑ ඇයිදන්වාද හේතුව කොයිතරං හිරිහරකරත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිචාරදයක්ක්වීමක් නෑනේ අන්න බලන්න බුද්ධාධී උතුමන් වහන්සේලා තුළල තිබුණු ඉතාම වටිනා ශේෂ්ඨතම ගුණයක් නේ තාදිහි ගුණය කියලා කියන්නේ එහෙම නින්දා කලාය අවමන් කලායි හිරිහර කරායි පීඩා කලායි කියල ප්‍රතිචාර දක්වන්නේ යන්නේ නෑලාබේදී අලාබේදී කොයි විදිහෙත් එකට විදිහයි. ති මාගන්දියට මොනදේවල් කළත් සතුටක් නෑ බුදුරජාණන්හන්සේට කිසිම ප්‍රතිචාර දැක්වීමක් නෑ මාගන්දියට. එනිසා ඇය කල්පනා කරනවා බුදුහාමුදුරුවන්ට යමක් කරල නං හරිියන්නේ නෑ. ඉනිගන බදුරජාන්හන්ේගේෙන් ධර්මය හලා එකතුවෙන පිරිස වැඩි වෙනවා. සවපසින් ඇපවඋපස්ථාන කරන පිරිස වැඩි වේවා. එහෙනම් බුදු හාමුදුරු හොද කලා කරන්න ඕන තනි කරන්න ඕන කියල කල්පනා කරල මොකද කරේ. බණ අහන්නේන පිරිස නතර කරන්න ඔන්න දැන් වැඩ කරනවා. බුදු හාම්දුරුවන්ට හිංසා කරලා දිනන්න බැරි බවදන ගත්තා එහෙම දැනගෙන මොකද කරන්නේ. බණ අහන්න එන පිරිස නතර කරන්න ද ඇය සැලසුන්හදනෝ වැඩ කරනවා. දෙක් ින්වති බහෝම දුර බැහැක දල සාාවති බිසව ඇතුළ පිරිසක් බදුරජාණන්හන්සගේ ධර්මයහන්නන්නේ නො. අද වගේ එහෙම මන්මාාවත් පහසුකං ගමන් පහසුකන් ඒ කාලේ එහෙමම තියෙන්න්න නැතුව ඇතිේ නිසා එදාම යන්න බැහැ වෙහෙසයි. ධර්මය අහලා විවේක ගන්න පුළුවන් සාලාවක නගරේ මෙ පන්සීයක් දෙන රාත්‍රියය දැන් නවාතැන් ගන්නවා. අපිත්ය පන්ඳ ගමනක් එහෙම ගිහාමනේ දතින් සුදුස ැනක් බල පිරිසක් එක් නවතැගන්න තැ ඕන තරන්තිය න ිශ්‍රාම සාලාවල් ඒ වගේ තැන් තියෙනවාන එහෙම තැනක සාලාවක මේ ඇත්මොකද කරන්නේ නවාතැන් ගත්තා. ද මාගන්දියට පනිවිඩියවා ඇයමොකද කරේ පිරිසක් එකතු කරගෙන ගිහිල්ලර පන්සීයක් දෙනා රාත්‍රිය ගත කරන තැන එළියට එන්න බැරි විදිහර දොරකවු ක්කෝම වහල දාලා පන්සීයක් දෙනාට ගිනිිතිපා ලන්න අයෝනිසෝ මනසිකාරය කොයි තරන් කෙනෙකුට හානියක් කරනවාද කියලා. පන්සීයක් දෙනාගේ සිරුරුවෝට දැන් ගිනියවිලලා මහා හඩින්දැ කෙනෙක්කුගේ ඇඟට ගිනියවුල් හම මොනතරම් ේදනාවක්ද. ඔඇතු බලන්න කොකං තඒකක්හදාගන්න ගේ වෙලාක්ක උවතුරටික්කට ොත් කොච්චර වේදනාවක්ද කියලන දැ ඇඟට ගිනි අරගෙන දැවෙනකොට මො ේදනාවක් ඇද මා ගදිය පැත්තකට වෙලා බලාගෙන මෙ දැවෙන සිරුරුදිහා බලාගෙන අනේ කියල කනගාටුවෙන්න්න ඇැද්ද සතුටෙන්න්න ඇැද්ද ඇත මොකද හිතන්නේ. අනේ මගගේ ඇතින් වැදක් වුණනාානය කියල කණගාටවෙෙන් ඇද හෙමනැත සටුවෙන්න නඇද. ඇය පැත්තකට වෙලා බලාගෙන සතුටුවෙන් නොමොකක් දගේ සතුටට හේතුව මම හිතපු දේ කලා මේක දැනගත්ත හාම? ආය නං කෙනෙක් බුදු හාමුදුරුවන්ගින් බණහන් එෙන එකක් නැතිවේවි කියලා හිතලා දැවෙන සිරුරු දිහ බලාගෙන සතුට වෙනවා. අයෝනිසෝ මනසිකාරේ කොයි තරල් ලොකුහානයක් කරනවාද කෙල බලන්. කෙනෙකුට අවමන් කරලා පීඩා කරලා සතුටුවෙන මිනිසු නැද්ද හිංසා කරලා සතුරුවෙන මිනිසු නැද්ද කොච්චරන්නවාද මේ ලෝකේ. අතකින් පහරක්ගහල ඇදගෙන වැටෙන්න්න තමන්ගේ තේ තියෙන හයව වීර ගැ කතාර මිනිසු නැද් මගේ ඇතක න්නම් පහරක් කන්න බෑකිල උදගන මිනිසුයින්නවා හිතන්ු අයෝුනිසු මනස්කාරයනවීදම මේ කෙනෙකුට හිංසා කරල අවමන් කරලා සතුරුවෙන්න්න පුළුවන් එතන තියෙන අය නිු මනසිකාරය. දැම් මාගන්ධාර පන්සීයක් දෙනාට ගිනි තියල පෙන්වත්න පුළුස්සලා ඒ අකුසලය කරගත්තා. කෙනෙක්ව ගාතනය කරනවා කියලා කැන අපිට මේ ලෝක කරන්න පුළන්ඉහළෙම පාපෙන් තව කෙනෙකු ගහතනය කරන තමගේ වර්ගයාගේ කෙනෙක්ු ගාතනය කරන එක අයාර පන්සීයක් දෙනා ගිනිතියලා ගාතනය කරලා ගිනිගෙන සිරුරු දිහා බලාගෙන සතුටු වෙනවා. ඔන්න අයූනි සෝමනසිකාරය. ඒකර ගත්ත අකුසලේ නිසා මේ වෙනකට ඇය කොහේදුක් විඳිනවා ඇද. ද මාගන්ධත් එක්ක මේ ගමන අම්මයි තාත්තයි දෙන්න කියන්නේ. සැබෑලෙසිටම දුවටනං අවමන් කරේ නිග්‍රහ කළේ දරුවට වඩා වැඩියෙන්න්නක්කිිපෙන් ඕන අම්මයි තාත්තයි නේද මගේ දරුවෙකුට එහෙම කියන්න පොළන්ද කියලා අමතාතනයද කි පෙන් ඕනෑ හැයි අම්ම තාත්තට නුවන තිබුණා. තවටිකක් ලංවෙල බුදුරාණන් වහන්සකගේ අහනවා ස්මීනේ කය කියලකයන අසූචපරූප කලයක් නම් මීට වඩා හොඳ කයක් ලබන්න පුළුවන් විදිහක් තියෙනවදකිල ඔන්න ධර්මසාකච්ඡාව නියලුණාව අවසානයේ මාගන්ධියගේ අම්මයි තාත්තැයි බුදුහාමුදුරු සරණ ගියා අන්න යෝනිසව මනසිකාරය කේපු කාරණාව අහගනිදලා නුවනින් මෙමසන්න පටන් ගත්තා. හිතන්නක අර පන්සයක් දෙන අතර කෙනෙක් නම් ඔබ දැන් ගිනිගෙන දවෙන ඔබේ සිරලට මොකද කරන්නේ ප අනේ ඔහේ දවිච්චදංගේ ලස්ථක පියාගෙනන්න පුළුව නිද. පිලිස්සුම් වේදනව හරි අමාරුයි දරන්න. මොකද කරන්න. පලමීම බලන දීත බේරග මයක් වි්‍යයක් ති නදකල පැලය හරි ැනක් ොදක පට බලනො ැද පලනවා න තිම මේ පන්සේයක් ැව පන හ ේ විද බෑ ො හින් ේන ද ක් ොරවලුහ. ගි තිබෙත් හලා කියලා දන්නවා. දැම්මකද හිට ඇැතිවෙන්නේ. ගිනිතියපු කෙන සෝපත්තේවා මට හිරියරයක් කලාටකමක් නෑ ඇයටනම් සසර මේ වගේ විපත් නොවේවා කිය හිතන්න පෙළබයිද. හැබැයි. යෝනිසෝ මනසිකාරය තියන කෙන හෙමිහිතනවා. මොකද දන්නවද. ඒ පන්සීයක් දෙන ඒ වෙලාවේ මාගන්ධයා කරෙහි දේශය ඇතිකරගත්ත නම් පලිගනීම ඇතිකරගත්ත නම්. මේ වෙනකොට මාගන්දයක් කොත්තන ද පන්සියයක් දෙෙන මාගන්ධයක පිටිපසි යනවාද නැද වයිර පමග වෛර පිරිමහගන්න යනවා. හැබැයි එතන හිට පන්සීයක් දෙනා බුදුරජාණන් වහන්සකෙන් ධර්මය හල තිබුණු නිසා ඔවුන් තුල තිබුණ යෝනිසෝ මනසිකාරය. වන්න බලන්නක යෝනිසෝ මනසිකාරය කොයි වගේද කියලා. එදා දම බුදුරාණන් වහන්සේකෙන් අහපු ධර්මය එකක් කෙන නැවත නවත මෙනෙහි කරන. ඉතාම කෙටිවෙලාවක් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්න ලැබිලා දැකපු බුදුගුණය ගැන මොකද කරන්නේ. මෙනෙහි කරනෝ මගේ බුදුරජාණන් වහන්සේ මේ වගේ ගුණවත්නය කියලා බුද්ධානු සති වඩනවා. ගිනිිගන දැවෙනුකොට බුද්ධානුන්සති වඩන්න පුළුවනිද. ධර්මයමතක්කේයිද. හැබැයි යෝනිසෝ මනසිකාරය තියෙන කෙනා යා හානියක් කරගන්න නෑ ධර්මය වෙනෙහි කරා බුදුගුණු ටික හිතුවා මිය දෙන්න ඔන්න මෙන්න තියෙද්දී. මාර්ග පල ලැබවා. හොනොෝදලා බාගත්තේ මාර්ග පල ලැබවා. භාගයක්ද නැද්ද බලන්නකෝ. පන්සයක් දෙනා මාර්ගඵල ලැබවා. සෝවන් පලට පත් වනානං ආත්ම හතයි එදා ආයින මේ ජීවත් එන්නේ බව හතයි ඒ කාන්තවශෙන් නිවන් අ බෝධ කරගන්න කොයි තරන් ලකු භහගයක් ද. හැබැයි ඒ මොහොත තුළ ධර්මය වඩන්නේ නැතුව. ප්‍රෝධීර්ෂයාව වෛරය පලිගැනීම වගේ දෙයක් නංකරයේ මාගන්ධය මේ වෙන කොට කොතනද අන්න පිටු පසින් අර පන්සීයක් දෙනාම යනවා වෛරපිරිමහගන්න.ස්වභාවයක් පින්වාත්න. ඔබ දැකලනත් දෙහෙම වෛර පිරිමහාගන්න එනයි කොච්චරක් නගන්නවදන. අම්මගේ තාත්තක කුසේ දරුවෙක් වෙල ඉපදල නව වෛර පිරිමහහා ගන්න. අපට හරි පුදුමයි දරුවතින් දෙමව්පියන්ම ගහතනය වෙනකොට. මාපි අතින් දරුව ගහතනේ නොම සසරය හුරුරගෙනපු අයිරණෙමේයිද. කෙනෙකුට මහමදි සර්පයෙක් පෑගුණත් දෂ්ට කරන්නේ තව කෙනෙක් පිටපසින් හභාගනවිල දෂ්ට කරනවා. වෛරය. ස්වාමයා බිරිඳ හැටියට එකතුවෙනවා. වෛර පිරිමහගන්න. සහෝදරත්තෙන් එකතුේ නො වෛර පිරිමහගන්න. හිතන්න. අර පන්සියයක් දෙෙන තුළ තිබුණ යෝනිසෝ මනසිකාරය නිසා ධර්මය මනසිකාර කරලා බුදුගුණ හිතලා බුද්ධානුස්ස යදවුණු කරලා ලොකූලාභයක් ලැබවා මාර්ගඵල ලබන තැනට පත් වනාා. පත්න ඒ නිසා. මෙන්න මේ අපි තුළ ඇතිව පවතින කෙලෙස් දුරුකිරීම වෙනුවෙන්. ඉපදෙච්චි නැති කෙලෙස් ආශ්‍රවයන් ඉපදවා නොගැනීම වෙනුවෙන්, අපි තුළ ඇති වන්න ඕන පලවෙනිම සුදුසකම තමයි. දක්ෂතාවය තමයි මකක්ද චෝනිසෝ මනසිකාරයත්. අයෝනිසෝ මනසිකාරයත්වෙෙන් කරලා හඳුනාගන්න පුළුවන් නෝනක් අපිට තියන ඕනෑ.දැන් ඒ නුවන තියන කෙනා ධර්මය හැදින්වේ කොහොම දන්නවද නුවනැත්තා කියලා. තවත් විදිකින් කිවත් පන්ඩිතයාකිලපිකයන්. එද සාමාන්‍ය විවාහාරයේද තියන ප්ඩිත කියන වචනයටට දෙනාර්ථය නෙවෙේ. එදා දවසේ නුවනැත්තා පණ්ඩිතයා කියලැක්වේ මෙන්න මේ යෝනිසෝ මන සිකාරය තියෙන කෙනෙකුට. ෝනිස්ෝමනසිකාරෙන් වෙන හානිියත් යෝනිස්ෝ මනනිසිකාරයෙන් යුක්ත වනොත් ලැබෙන ලාබයක්ත් හොට හදුන ගත්ත කෙනා යෝනිස්ෝමනසිකාරයට ප්‍රිය කරනවාද. එය යෝනිසෝ මනසිකාරය තුළමයි රැඳෙන්නේ. දැන්. එහෙම නුවන තියෙන කෙනකොට ඔන්න පොළුවන් මෙන්න මේ ක්‍රම හතට තමන් තුළ ඇතිව පවතින වැඩෙන ආශ්‍රව හෙවත් කෙලෙ සම්පූර්ණයෙන්ම දුරකරලා දාන්න. දසනේ නම සභාශ්‍රවනයැ සියලු ආශ්‍රවයන් දුකරගන්න පුළුවන් විදි ගැන තමයි මේ කියන්නේ. සෝවාන වෙනකොට දුරුවෙන කෙලෙස්තියනෝ සකුෘදාාගමය වෙනකට දුරුවෙන කෙස්තියනො අනාගමි වෙනකොට දුරුවෙන කෙස්තියනො රහත් වෙනකොට දරුවෙන කෙස්තියනවා තින්ම කෙස් දුරරගන්න පුළොන් වි තමයි මේ දේශනාව කියල දෙන්නේ. පළවෙනිම ක්‍රමය තමයි පෙන්වාත් අත්ති භික්කවේ ආසවා දස්සනා පහා තබ්බා. භික්කවේ ආසවත් දස්සනා පහා තබ්බා. ඒකවේ මහනෙන කෙනෙක් තුළ ඇතිව පවතින කෙලෙස් දුරුකරන්න පුළුවන් විදිහක් තිෙන කොහොමද නුවනින් කල්පනා කරලා දස්සනා පහා තබ්බා දර්ශනයෙන් මෙතන දස්සනා කියල කැනෙ අවබහෝධීන් දුරු කරන්න පුළුවන්. පවත් මේ අවබොෝදය කියෙන කාරණාව හරි වටිනවා දෙයක් අපි ජීවිතයේ තේරුම් ගන්න විදිහක් තියෙනවන්නේ මං ඔබ එකතු කරගෙන න ගැම්ඹුරු වලක් ලාවට ගිහිල වල ඔබට පෙන්නල මංකයනවා මේ වලට පනින්න කියලා. ඔබේ වලට පනිනවාද ඇයි පින්න්න ඇත්තේ මේවල ගැඹුරුයි පැන්නොත් අනතුරක් වෙන බව ඔබ දන්නවා එක දැනගත්තක හොමද ඊට කලින් පැන්ල තියෙන නිසාද නැනේද? ඔබ තුල තිබුණු දැනීම යෝගි කරගත්තා අහපුදේවල් දක දවලන්න ඔබ කල්පනා කලා මේ ගැඹුරු තුල තියෙනව පෙන්නොට අන තුරක්වෙන්න පුළුවන් කියලන්නේ. ඔය අතර කෙනෙක් වා න පැනලම බලන්න ඕන කියලා එහෙම පනිනවා. පැන්නට පස්සේ මොකද වෙන්නේ කියලා එහෙම කෙනකොට නැවත නේද ලැබෙන අවස්ථාව හරි අඩුයින නොලබීමට ඉඩකඩ වැඩි බලන්නකෝ. මෙතන මේ දස්සනපහා තබා කෙලාකෙන අවබෝධීන් දුර ඕන කෙස්ේෙන සමහරට බුදුරජාණන්හන්ේ දේශනාහනකොට ඔබට හිතනවා අනේති ඔවක්ොහමද ඇත්තද නැත්තද කියල නෙද කවුරුකිවද කොයි විදදි කොද කිව කිය ්‍රෂාව ල ග ති හැබැයි හිතන්න තතාගතයන් වහන්සේ අපට පෙන්න ලතියන මේ දේශනාව අවබොෝධීන් අපි හොඳුවෝට කල්පනා කරලා බැලෝත් අනිත්තේ ගැන හිතන්නකෝ වෙනසීම පිළිබඳව? නැස්වනකොටද කට දුකයි දුක දැනෙබව අපි තේනු අරගන තියනොද මේේ නො ද ල්ක ලල . තමන් වයිසටය අන්න ඕනේ දිරපත්ය ඕන නැෙක් දිරපත් වෙල වේදනාවෙන්න්නවා දක්කහම මේ දිරපත්වීමත් මට උරුමයි දිරපත් ව හම වේදනාවයි කියල තේරුම්ගන්න දරපත් වනගන්නන. සමනිින් අපි කියනවා තුවාලි තියන කෙනා තමයි වේදනාව දන්නේ කියලා. හැබයි කෙනෙකොට තුවාලයක් හැදිල ේදෙන විඳෙන කොට ඒ ේදනාව? මටත් තුවාලයක්ක් නොතින් හම වෙනවා කියලා හිතන්න තුවායාලයක් වෙන්න නේද. අන්න අවබෝධය. එනිසා මේ ලැබුණුවවස්ථාව තුළ පෙන්වන්නේ දුකට හේතුව දුක නැතිකිරීම දු නැතිකිරීමේ මාර්ගයකන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම වෙනුවෙන් තමන්ගේ අවබෝධය හොඳ ඩද ුණු කරන්න ඕන. ධර්මයට ගලපල මේ කරුණු තමන්ගේ ජීවිතයට එකතු කරගත්තති මොකද වෙන්නේ අන්න නුවනින් කල්පනා කරලා බලලා අවබොෝධය අපට දුරකරගන්න පුළුවන් කෙලෙස් තියනවා එක තමයි දස්සනාපහා තබ්බා කියල කිල්පේ. දෙවනි කාරණාව තමයි පෙන්වත්න අත්ති භික්කවේ ආසවා සංවරාපහා තබ්බා නුවනින් කල්පනා කර ලබල්ල සංවරාපහා තබ්බා මෙන්න මේ සංවරකම තුළ මෙතනති කතා කරන්නේ ඉන්ද්‍රීය සංවරයක් ගැන ොකක් ගැන කතා කරන්නේ ඉන්ද්‍රී සංවරයක්ැන ඉන්ද්‍රිය කියලා කිවේ ඇස කන නාසය දිව සරීරය ඉන්ද්‍රීයේ තැ මේ ඉන්ද්‍රීයේ සංවර කර ගත්ත නැත්තම් මේ අසංවර ඉන්ද්‍රීයේ නිසා කෙලෙස් වැඩෙනෝ. ඇතිවෙලතියෙන කාමාශ්‍රව භාෂව තවතවත් වැඩෙනෝ. නූපන් මේ කෙලෙස් ඉප දෙන්න පුළුවන් මන නිසාද අසංවර ඉන්ද්‍රීය නිසා බලන්නකෝ ඇහැ අපිට සංවරද අසංවරද තම විදිහැකින් කිව්වොත් පංගොබේංගහන්නේ ඇැ ඔබට කීකරුද අකීකරුද කියලා. තමන්ට තමන්ගේ හැ කීකරුද අකීකරුද. ඇහැ සතුටි වෙන්න රූප නිසා. එහම් එහැ සතුර කරන්නං හැල්ලන රූපිට දෙන්න වෙනවද නැද්ද වෙනවානෙනෙ ඇහැංවුවර කරගන්නවා කියලා කියැ දකින දකින රූපට ැනෙකවත් ඇහැල්ලනිල්ල රුපේදල සතුරනෙකත් නෙමේ හැ සංවර කරගන්නවා කියලා කැන්නේ අන්න හිම් ඇහන් දකිනදේ අතාර්ථය අපි දැනගෙන තියෙන්නවා නැනේ ඇලෙෙන් නැතිවඉන්නනම් යතාර්ථයි දැනගෙන තියෙන්වාන. දැම්බලන්නකෝ. තවිදකින් බැලුවොත් දැම්බලන්න ඔබේ කයෝබට සංවරද කියලා. කීකරු දකිීකරුද කියලා. බණටික් අහන්න වාඩි ගත්තාහම? ධර්ම දේශනාවී වර්රවෙනකක්ං ඔබ කැතිනෑ එහෙට මෙහට හැලන්න දගලන්න. ඔබ බොහෝම කැමති නොසෙල්ලිය හොඳුවට ධර්මයහන්න හැබැයි කොයි තරන් කැමත්ව ඔබට තිබනත් ඔබේ කයකට ඉඩ දෙෙනවද කිය බලන්න නොකෝ එක විදිකටඩකට නනි පත්ර ඉදන්නගන්න ඔන්නේ පැත්තර හැරෙන් නඒ පැත්තිනකට වයි දිිය හරන ෙනස් වන්න පැනි ඒ. ඔබේ උමනාව කොචර තිබුණත් කයඒකට හුර වෙලා නෑකැන ක අය තමට ඕු විදියටට හරු කරගන්න අපිාසමත් වෙලා තිය. සමහරයින්න කයිහොඳුවට තමන්ට ඕන විදිර භාවිතා කර හුරු කරලා තියනවා. හිතත් එහෙමයි. සරීරඇත් එහෙමයි. දැන දැන ඉල් ඉල්ල ස් පර්ශයන්න නොයන මිනිසු න්වන ෝකෙම දෙනඇතින්න හැබයි තේරුග නොන. සංවර කරගන. දිව ඉල්ල ලල්ල රස දෙන්න පෙළමිච්ච මිනිසු ලෝක වැඩි. හැබැයි ආහාරය මොක් වවැනි උදදි කියලා දැනගෙන ඉන්න මනිසුේ ෝක තුල ඉන්නවා. ෙනම් පින්වත්න්නේ හිතන්න. සංවරාපහා ත්බා ඉන්ද්‍රීය සංවරයක් ඇතිකර ගැනීම තුළින් දුරකරන්න ඕන කෙලෙස් තියනවා. නුවනින් කල්පනා කරලා බලලා. කියන්නේ ඇහැට දකින්න අරමුණුවෙන රූපය, කණට අරමුණුවෙන සබ්දය. නාසේට අරමුණුවෙන ගන්ඳ සුවද. දිවට අරමුණුවෙන රසය, සරීරයට අරමුණුවෙන ස්පර්ශය නේද. හිතට අරමුණුවෙන මෙ අරමුණ මනසිකාර කරන දේවල්, ොදට නුවනින් කල්පනා කරල බල්ල පරිහරණය කරන්න අපි දක්ෂ වෙන්න ඕනෑ ඉන්ද්‍රිය සංවරයක් ඇතිකර ගණඩ ඕන. එහෙම ඉන්ද්‍රිය සංවරයක් ඇතිකර ගැනීම තුනින් දුරු කරන්න පුළුවන් කෙලෙස් තියනවා.ඉළඳර අත්ති භික්කවේ ආසවා අධිවාසනා පහා තබ්බා. පෙන්වත්නි ජීවිත ඉවසීමෙන් දුරන්නඕන කෙස් න නුවින් කල්පනාරල බල ඉවසීමෙන් දුරන්න ඕන දේවල්ති අද ලක වැඩි දෙනෙකුට ඉවසීම කියනදේ තියනෙ හරරි අඩුවෙන්නේ සමහර කෙනෙකුට ඉවසීම තියෙනවා කොයිනකන්ද තමන්ට දෙයක් වෙනකං සාමාන්‍යෙන් වැඩිදිනෙ එක කතාරණ ගයත් කියෙන හඳදුරනේ මටනන් හොඳ ඉවසීමක් තියෙනවා හැබයි මේ අයුක්ති අසාධහරණය නම් පේන්න බෑ කියලා කියා ටොක වැඩිදින කියන්නේ ඕතනනෑ අපේ මහත්තයෝ. ත ලෝක වැඩිපුරතියන යුක්තිය සාධාරණයන මේ අයුක්තියසාධරයනම්ිට වැඩියම් ඉවසන් වෙන්නේ කොතන ද අයුක්තයේදී අසාධහරණයේ ද මිසක් යුක්තියේදී සාධහරණය දී නෙවයිෙන්. අවු වෙස්ස අපට වූලන්න වෙනවා ඉවසීමෙන් දරන්න වෙන දේවල්න වේදනාව අපට ඉවසීමෙන් දරන්න වෙනවා. ඕෝෂ්ණය සීතල ඒවගේ දේවල් කොහොමද අනිවාරයෙන් ඉවසීමෙන් දරාගන්න ඕන දේවල්. එහම නැතිවුුණුත් ඉවසීම නැතිවෙන තැනදි කෙ ඇති වෙනවා. ඉවසීම යම්තැනක නැතිවුත් මොද ව දේශ ඇතිවෙනවා කිපෙනවා අරහගන්නවා නේද අන්න කෙලෙස් ඇති වෙන නුවනින් කල්පනා කර බල්ල ඉවසීම දියුණු කර ැනීම තුනින් දුරන්න ඕන කෙස්තියනොන බලන්නක විසීම කොච්චරක්නන්ටිනාද කියලා. ඉවසීමෙන් අපට ලැබෙන දේ සැනසිල්ලයි. එනිසා ඉවසීමෙන් දුරු කරන්න ඕන කෙලෙස්තියනවා. පරිසේවනා පහා ත්බා පරිහරණය නුවනින් කල්පනා කර බල්ල පරිහරණය කරීම තුලින් දුරුකරන්න ඕන කෙලෙස්තියනවා. පරිහරණය කරන දේවල් තියෙනවාන මෙ දේශනාව කරේ සාමින් හන්සේලටන වාමනිහන්සලට නිත්්‍යවූ පරිහරණයක් තියෙනවා. මොනවාද පෙන්ඩපාත චීවර ගිලන් පස සේනාසෙන. අපි මෙවැට කෙන සිව්පසය කියලා. තැ බුදුරජාණ වහන්සේ සාමිණහසලට අනුසාසනා කරනවා හොඳෝට දැනගෙන මේ ආහාර පරිහරණය කරන්න කියලා. මොකට දාහාරය මස්මාන්ස වර්ධනය වන්නවත් එනුම ගැන කියන්නවත් නෙවෙයි තමන්ගේ ජීවිතයහි පැවැත්ම වෙනුවෙන් ජීවත්තේම වෙනුවෙන් විතරයි ආහාරය කියලා දැනග නුභහ කරන්න එකට ප්‍රත්්‍යේක්ෂ කර පුරුතු කර. සතුශනාවට අඇලෙ එපා කියලා තැන් ඇයි ඔබට ආහාරය ඕන වෙන්නේ ජීවත්තෙන්න්නේ එලෙනෙ හැබයි සමහර කෙනෙක් ජීවත්වෙන්න්නේ ආහාරය වෙනුවෙන් ඔබ දැකල නැද්ද එහැකි ජීවිතයම තියෙන ආහාරයත් එක්ක. සාමහන්සරට ජීවර දරන්න කියල කිව්වා ඔබට නං ඇදුුම් පැළඳම්. ඇයි අඳම් පැල්ලදුම් ඕන වෙන්නේ අවෙන් වැස්සිෙන් මෙසි මදුර ෝදුරු පේඩාවලින් වලකන්න. අදහෙමද තමන්ගේ තන්න තුරතත්වයේ කියාපන්න දනවත්කන් කියාපාන්න ලමු දල් ත් කිය පන්නන ේද මිනිසු ඇඳම පාවිච්චි කරන්නේතබලනක මංගල සායකට එෙම අරුමක් ලැබුණනොත් සෙල්ලාම හිතට මොක්ද අඳදින්න කියන කරනාවේ ලොකම ප්‍රශ්‍ය තමයි සහභාගෙන කනෙේ ඇදගෙන යනමක්ද කියලා මහත්තරුන්ට කොමුණත් නොනලට ඉතින් හොඳට හොල්ලා හොයලා හදල සකස් කරගෙන දෙයක් ඇඳගෙන ගියයි කියලා කියන්නකෝ. ඊට වඩා වැඩින් සරරි සිච්ච කෙනෙක්ැවල හිටියු ඔන කියලා හිතකඩාගෙන වැට නවා හොන්න එතකොට අත්ික් එහෙමහින්. හද තරාඇති වවෙන්න පුළුවන් ගෙදරවාය කෙරහි ප්‍රසාධයක් ඇතිවෙන්න පුළන් දරුව කරෙ ඇතිවෙන්න පුුවන් වැඩවලි වරයක් නෑ හරියටද කරගන්නවත් ලැබුණ නේ කියල එතනත් ඇති වෙනවා. හොදෝට හැඳ පැනගෙන ගිහින්නලම් පිරිසක් අතරටනි තැමූම තන් දිහ බලන තමන් තමයි ආකර්ශනීම කෙනායදා. එතකොටත් මාන්‍ය ඇති වෙනවා. පෙන දවගේ කන්න බොන්න යන්නේ නෑ ඒ ගැන දෙපතාවක් හිතන්න වෙනවා දඩික්ානකරට ව දට වඩා සැලකකිලිමත් වෙන මාන්‍ය ඇති වෙන ඒ ඇදම පැලද මොකද කියලා නොවන දැනග පරිහිරණය කරනත් ඒනිහම කලෙස් ව. ඒතුම් හිටන් ගවල්දරවල් වනත් එහෙමයි තම තමන්ගේ ත්කම්බලට අනුව සකර න්න පුළලපුුවන් ට. රජ කෙනෙකුට හිගන්නෙක්ගේ කියල නෑ දේශනතුල්. තමන්ගේ ශක්තිට හැබයි ශක්තියට අනුව නොවන්න මනිසු. තමන්ගේ වැටුපට සාපේක්ෂව නවනම් අනිදේවල් සකර ති නය ොතර ්‍රශත් ක ජවත් ක කියලබන්න. රකගල යන ඊළන්ට ප්‍රශ්න තරම හිතේ සැසිල්ක්න හැමැම ්‍රශ්දග මතුර කලෙස් ව. එනිසා නුවනින් දැනගෙන පරිහරණය කරන්න ඕනෑ. ඊළඟට පරිසේවනා පහ තබා පරිවජ්ජනා පහ තබා නුවනින් දැනගෙන දුරකරන්න ඕන කාරණා තියෙනවා. ඇසරට යන් නැතුව දුර කරන්න ඕන කාරණාතියනව නෝදනා පහාතබා. ඊළන් කාරණාව භාවනා පහ ත්බා සතර සතිපට්ඨානය වැඩීම තුළින් දුරු කරන්න ඕනෙ කෙස් තියෙන. අද මේ දේශනාව, සභ්ාස්්‍රව සෝත්‍ර දේශනාව සියලු විදිහෙන්, අපි තුළ පවතින මේ ආශ්‍රව කෙලෙස් හඳනාගන දුරුකරන ක්‍රම පිළිබඳව තමයි මේ දේශනාවේ සඳහන්වෙන්නේ. එනිසා ධර්මාස්ශ්‍රවනය කර ප හැම දෙෙනම තමන් තුළ ඇතිව පවතින කෙලෙස් හඳුනාගන දුරු කිරීම වෙනුවෙන් කටේතු කරන්න යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන කටයතු කරන්න. තවදුරටත් මේ දේශනාව අධ්‍යනය කරලා කරුණුකාරණා ජීවිතයට එකතු කරගන කෙලෙස් නැතිකිරීම වෙනුවෙන් තමන්ගගේ ජීවිතය කටයතු කරගෙන. ඉතාම ඉක්මන් භවේකදේ නිවනිින් සැනසෙන තැනටත්ට ඔබ හැම දෙනාටම කටයුතු කරගන්න ශක්තිය වේවා දහිරේවේවා කියල සාධහෝ සිතිින් ප්‍රාර්ථනා ඇති කරමු. ආකා සට්hාච්ච බුම්මට්ා, දවා නාగ මहिද్ధిక పnyaం தగనుmෝதிతवा చిరరखంතුు සාසනం ආखाసటచබుමట දේවා නාగ මහිද్ధిక పnyaం தగను మෝதிతว่า చిరరకంතුు දේశනం ఆखाసటచබుමట දවානාగ මහිද్ధిక පං්ඥන්තං අනු මෝදිත්වා චිරංරක්කංතතුවන් සදා පෙන්වත්න අද බෞද්ධයා රූපවායිනයෙහි දායකත්ව ධර්ම දේශනාවක සැද හැති බැති බර පුං්ජවන්ත දායකත්ව අරගන කටේතු කළ ඔබ ශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ කැනඩාවේ පදිංචිව ඉඳලා මාස තුනකටි හෙතදි පරලෝ සැපත් DG. විජතිලක ආදරණය පියතුමං සහිපත් කරලා එතුමන්ට පින් අනුමෝදන් කිරීමත් දෙමසක ටිහතදී පරලෝ සැපත් දොලති රණවීර මෑනියන්ට පින් අනුමෝදන් කිරීම වෙනුවෙනුයි ආදරණය දවා දරුවූ මේ ඥාතිවරුන් එකතුවෙලා මේ ධර්මදානම මහා පංකම කළේ. ධර්මයේ දාානය කරලා ධර්ම ශ්‍රවනය කළ රස්කර ගත්ත සියල කුසලා නින්සයම්. දෙමටහෙතදී අභාාවයට පත්ව වන DJ විජේතුලොක පියතුමන් තත් දොරති රණවීර දෙමසකටහෙතදි මේ පරලෝගගේ මෑනයියෙන් ප්‍රදාන සසර ගමනේ ඔබ නමින් මේ පරලෝග හිෙල්ල. පිං කැමතිවින්න හැමදෙන මත් මේපින් අනුමෝදං වෙත්වා. යගේ සසර භවජීවිතයන් සැපවත් කර ගනිත්වා. ඉතාම ඉක්මන් භාවයකදී. නිවී සැනසෙත්වා කියෙන ප්‍රාර්ථනාවෙන් පින් දෙමු ප්‍රැස්කරගත්ත සියලු පින් කුසල්. ඔබගේ ජීවිත වලට දෙකතුේවා පිින්ක මෙිහි නිියලුණු දවා දරුව හැටියට ඥාතිවරු හැටියට හැමදෙනටමත් මෙලොෝ වශයෙන් ආයුරාරෝග්‍යාදී සපසම්පත් සැලසේවා. ඉතා එක්මන් භවිහිකදේ ප්‍රාර්ථනීය බෝධියකට පත්ව නිවනිින් සැනසෙන්නට මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියෙන ප්‍රාර්ථන ඇති කරගන්න. හැම දෙනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස නි්චං උද්ධාපචායිනෝ චත්හාාරෝ දම්මා වඩ්හන් තියායි වන්නෝ සුකං බලන් ආයුරාරෝගේ සම්පත්ති සග සම්පත්ති මේ වච්ච අතෝ නිබ්භාන සම්පත්ති හිමිනාචයේ සමිච්‍රතු හැම දෙනට තුරවුවන් සර.